අදමේ ජනතාව අසීමිත බලයක් ලබා දීලා තිබෙනවා තුනෙන්ද බලය ලබා තිබෙනවා මේ බලය පාවිච්චි කරන්නේ නැතුව අපිට දරන්නම තව තවත් අය මේකට එකතු කරගන්න සූදානම් වෙනවා කියන එක මේ මූලික කාර්ය මේ කාල සීමාව තුළ විශ්වීය සංශෝධනය කියෙම නෙමෙයි අපිට තිබෙන්නේ ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කිරීම අපේ බලාපොරොත්තුව තිබුණේ නමුත් දැන් ඒව මම හිතනවා ජනතාවගේ අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා කියන එකයි අපිට දැන් පැහැදිලිව පේන්නේ ඉසාත් බදූදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා පිළිබඳව පසුගිය කාලෙදිම නොයෙක් දේවල් වලට කතාබහට ලක් වුණා පාස්කු ප්‍රහාරයේ පිළිබඳවත් ඔහු සම්බන්ධය කියන මතය ජනතාව තුළට ගියා එවැනි තත්ත්වයක් රටේ තිබියෙද්දී මේ මොහු නැවත වාරයක් පිරිසුදු කරලා ඉදිරියට ගැනීමේ රහස කුමක්ද කියන අපට තත්ත්වයෙන් කියාගන්න පුළුවන්වමක් නැහැ. නමුත් සිංහල භාෂාවෙන් තේරෙන වචනෙන් කියනවා නම් ශ්‍රේදීයන් දෙකෙන්ද කියන එක තමයි අපට තියෙන ප්‍රශ්නේ. එහෙම ගන්නවා නම් අපි දත් කිව්වේ ඒකයි. මේට වඩා හොඳයි බලයෙන් බලයක් නැතුව ඉඳීම. බලය තහවුරු කරගන්න හෝ වේවා වෙන්නේකට හෝ වේවා අර විරුද්ධවාදීන් සම්බන්ධ කරගන්නවා නම් ඒක ජනතාවට කරන මහා හානියක් කියන එකයි අපේ